සුබ දවසක් නමර ඔන්න මම කිව්වා වගේම ආවේ අපි ඒ කොටස ප්‍රශ්න තුනක් කතා කරා. ඒකට තව ප්‍රශ්න තුනක් තියෙනවා කියලා මම කිව්වා. අනේ ප්‍රශ්න තුන අරගෙන තව මම අද ආවේ. එරඟ අපි ප්‍රශ්න තුන බලමු. බලන්න මුලින්ම තියෙනවා 4 a කොටස විසඳන්න කියලා. මම සමීකරණ ලියා ගන්න. විසඳන්න කියන්නේ x ගාගෙන යන දේ ලෝකේ 2 බෙදීම x ධන 2 ධන एक बेदीम देवरा एक्स धन देकर समान एक के लिए हो ये तो हमें विसर्जन के नाम पर काली मत एक्स के आगे दबो बयान दे ये तो हम बारा को बैठे बैठे बीज बारे दे आते हैं तो हम बीज बारे से सोलो करने का अपने पदुहारे को ले गा पदुहारे बारा में मैं तो देवर के एक्स धन देकर तो पदुहारे आगे तो देवर एक्स धन देख पाए එතකොට මේකේ පොදුහරි දෙවරක් x දාන දෙකද මේක දෙකෙන් ගුණ කරන්න ඕනේ. එතකොට උඩේ ගත්ත අපි දෙකෙන් ගුණ කරන්න. කොහොමද 4යි යට 1යි සමාන 1යි. දැන් මෙතන උඩ 5ක් එනවා. මම මේක ඕන වරහ ඉවත් කරගන්න 2ක x දාන දෙවර දෙක 4යි සමාන 1යි. එතකොට මම මෙතන පාරස් ගුණය දාන්න. මොකද අපිට මේ x තියෙන ඕනේ x නොවන. එතකොට x ගන්න හොයන්න ඕනේ x තියෙන ඉරෙන් යට. එතකොට අපි ඉරෙන් උඩට ගන්නවනේ. අරස් කරේ දව 5 5යි 2යි x ධන 4යි දැන් මේකද මෙතන ඉද්දි 1යි සමාන 2යි x සමාන එතකොට භාගය දෙපැත්තම දෙකෙන් සුළු කරහම හරි x ගේ උත්තර භාගයක් කියලා අපකටම x ගේ උත්තර ඊට පස්සේ අපි බලමු b කොටස රූපයේ දැක්වෙන ඍජු කෝණ අංශය වල් පාතයේ දිග පළල වැඩ මීටර 4ක් එතකොට පළල x කියලා දෙන දිගේ එතකොට x ධන 4 වැඩිය මල් පාති වර්ගය බලය වර්ග මීටර 45ක් නම් එහි පළල මීටර x ලෙස ගෙන වර්ග සමීකරණ ගොඩනගන්න. හරි. v කොටස වර්ග සමීකරණ ගොඩනගන්න කියලා කියන්නේ. එතකොට දිග වරක් පළල මේ සෝරි දිග වරක් පළලෙන් වර්ග පළයන්නේ. එතකොට අපි දිග ධනවල x ධන 4යි පළල ධන x කියලා. එතකොට මේක සමාන වෙනවා 45ට. අපිට මෙතන සුළු කිරීම නවත්තන්න මොකද අහන්නේ? වර්ග සමීකරණ කරනවා. එතන අපි වරහන් සුළු කරමු. x රට x x වර්ග ධන 4 වර්ගයේ 4x. මම 45 මෙයාට ගන්නවා සමාන බිඳුව. මොකද අපි වර්ග සමීකරණ කියන්නේ ඒ බිඳුවට සමාන කරන ගමන. එතකොට එන්නේ x වර්ග ධන 4x 45 සමාන බිඳුව. මොකද අපි වර්ග සමීකරණ. හරිද? ඊටවස් කියන රෝමිනක් අර දෙකේ වර්ග සමීකරණ විසඳීමේ මල් පාත්තේ පළල සොයන්න. ඒ කියන්නේ x හැන්න කියලා කියනවා. බලන්න මෙන්න මේ වර්ග සමීකරණ සුදු කරමු. බලන්න මෙන්න මේ වර්ග සමීකරණ මම දැන් ගියාම x වර්ග ධන 4x වෙන 45 සමාන 0යි. මම මේ උගන්වන්න ඔයාලට මේක දන්නවා කියලා හිතාගෙන මොකද මම මේ පාඩම් එක තාම කියලා දුන්නේ. බලන්න මෙතන කියන x වර්ග ධන 45 ඍණ 45 සමාන මෙන්න. ඒතර බොලියම් බලන සාධක වෙන් කරන්න පුළුවන් දෙ කියලා නේ. බලන්න සාධක වෙන් කරන්න මෙහෙම. මේකයි මේකයි ගුණ වෙච්චක් නැදේ ඍණ 45 වර්ග. මේ 45 x වර්ග. ඍණ 45 x වර්ග හදන්න පුළුවන් දු බලනවා. මොකක් හරි සංඛ්‍යා දෙක. ඒ කියන්නේ එකතු කරලා හරි අඩු කරලා හරි 4x වෙනුයි. අපිට හදන්න පුළුවන් මෙහෙම. බලන්න මම මෙහෙම දියාගන්න. x වර්ග ධන 9x ඍණ 5x ඍණ 45 සමානයි බිඳුවක් බලන්න මෙන්න මේ 9x ඍණ 5x එකතු වෙච්චහම 4x හද. ඒ වගේම 9x ඍණ 5x ගුණ වෙච්චහම කීයද හදන්න බලන්න. ඍණ 45x වර්ගය හදනවනේ. එහෙනම් මෙන්න මේ දෙක හොඳ කරලා හදච්චහම මේ දෙක හදනවා. එහෙනම් අපි සාධක දෙක හොයන් දෙනවා හරි. එතකොට අපි මුලින්ම ගමු මේ දෙකේ වෙන වෙනම සාධක වෙන් කරනවා. එතකොට පළවෙනිම x ගන්නවා x ධන 9 කොට මෙතන ඍණ 5 ගන්නවා. එතකොට x දරනවානේ ආයෙ ඉතුරු. එතකොට ඍණ සාධක x දර 9 x ඍණ 5 සමාන 0යි. එතකොට අපි සාධක විදිහට වෙන වෙනම බිඳුවට සමාන කරනවා. x දර 9 සමාන බිඳුව හොවා x ඍණ 5 සමාන 0යි. එතකොට අපි මේක x කියවුවොත් x සමාන ඍණ 9යි. එතන x කියවුවොත් x සමාන 5යි. එතකොට x කියනොත් මේ පළල නේද? ඒකම පළලට ඍණා ගැගෙන බුණා බෑ නේද? ඉතින් මේකත් මෙහෙම නොගැලපේ කියලා ලියන්න ඕනේ. ඒක x සමානයි 5. මෙන්න මේක තමයි පළලට ලැබෙන උත්තරේ.
හරි නේද? ඔය ලෝක තමයි අපි අහලා තියෙන්නේ. හරි ඊට පස්සේ අපි පස්සේ ප්‍රශ්නට යමු. බලන්න ඒකේ තියෙන මේ නිර්මාණයක් කරන්න. නිර්මාණ කරන්න කලින් බලන්න පොඩ්ඩක් ප්‍රශ්න බලන්න. බලන්න ඒකේ කියලා දෙනවා මෙහෙම එක. උස 50ක් මීටර වූ ගොඩනැගිල්ල මුදුන සෙන පුද්ගලයෙකු ගොඩනැගිල්ල පාමුල සිට කිලෝ 20ක් දුරකින් පිහිටා ඇති විදුලි පහන් කණුවක පාමුල 940 අවරවඩු කෝණයකින් පෙන්වන අතර කණුව මුදුන 80 තියෙන අවරවඩු කෝණයකින් පෙන්වන. ඉහත තොරතුරු පරිමාණ රූපයක් අරන් විදුලි පහන් කණුවේ උස තෝරන්න. හරි උස මීටර 50ක් කියලා කියනවා. එතකොට අපි මුලින්ම පරිමාණය තෝරගමු. එතකොට මම තෝරගන්නවා 1 සෙන්ටිමීටරයකින් मीटर दहाय हर दर इधर तो मीटर पढ़ा था मंदिर में कहाँ सेंटीमीटर किया था ने सेंटीमीटर पाहा कौन है हर बस सेंटीमीटर पाहा दिखे क्या कर देगा नो दिखे रेखा वा इधर नो मैं कहता हूँ मैं ना लगा सेंटीमीटर पाहे रेखा वा हर दर इधर मैं पॉलो मंत्र मैं कहता भी लापूल करा नो बारा में इधर पास किया नो किसी हम दूर लगे විදුලි පහන් කණුව තියනවානේ එතන මේකට තියෙන එක මෙහෙම තියෙනවා කියලා හිතන්න එතකොට කියන මුලින්ම ගොඩනැගිලි මුදුනේ සිටින ගොඩනැගිලි මුදුනේ සිටින පහන් කණුවේ පාවුල පෙන්වන්නේ කරන අංශක 40ක අවරෝහණ කෝණය අවරෝහණ කරන පරිදි අස්මත්ත වේද 5යි එතකොට මෙන්න මෙතන කෝණය අංශක 40යි හරිද ඒක මතක තියාගන්න ඊට පස්සේ කියනවා කණුවේ මුදුන අංශක 30ක අවරෝහණ කෝණය කණුවේ මුදුන තාඩියම උස් කරලා ගත්තා කණුවේ මුදුන මෙන්න මෙහෙරිය පේන්නේ එතකොට එතන අවරෝහණ කෝණය දෙනවා අංශක 30යි එතකොට මෙන්න මේ කෝණ දෙක අතර වෙනස අංශක 10ක් වෙන්න ඕනේ ඒ කියන්නේ මෙන්න මේ චූටි වෙනස අංශක 10යි ඒක අපිට ඕනේ එතන අතර යතර තලු වැසෙන පරිමාණ රූපය කඩන. හරි. එතකොට කොහොමද අපි අඳින්නේ? මෙහෙම අඳින්න ඕනේ. 5 සෙන්ටිමීටර එකවන්. ඊට පස්සේ අපි මේ පොළොවකට බලනවා. ඊට පස්සේ මෙන්න මෙතන අපි අංශක 40 කෝණය මාර්ක් කරලා මෙහාට ක්ලික් කරනවා. ඊට පස්සේ අංශක 30 කෝණය මාර්ක් කරලා ඒක ක්ලික් කරනවා. අන්න මේ දෙක හම්බෙන්න තර අපි මෙහෙම කණුව ගහනවා. හරිද? අතර 20 කෝණ දෙක මැරලා ඉන්න ඕනේ කණුව ගහන්න. ඊට පස්සේ අපි කරන්නේ කණුව උස බලනවා මේ උස අඩි නෝලෙ. එතකොට යනවා සෙන්ටිමීටර 1.7. හරිද? එතකොට මේ උස එනෝනේ අවය හරියම කර 1.7 සෙන්ටිමීටර. ඒ කියන්නේ පහන් කණුව උස එනවා 70 උස එනවානේ අපි. එතකොට අපි ගත්තේ කොහොමද? පරිමාණය 1 සෙන්ටිමීටර මීටර 10ක් නේ. එතකොට අපිට 1.7ක් ආව කියන්නේ ඒක අපි 10ෙන් ගුණ කරන්න ඕන. එතකොට කීයද එන්නේ? 17 මීටර්. ඔහොමදම එන්න ඕනේ. හරියටම කරා 17 මීටර් අඩිවාරෙම එන්න ඕනේ. හරියට පස්සේ අපි යන 6 ප්‍රශ්නෙට. බලන්න ලොතරේ අලෙවි කරුණු පසුගිය දින 30 කාලය තුල දිනපතා ලොතරේ අලෙවිෙන් ලැබු ලාභය පහතව අපි දැක්කේ. හරි. කොහොමද පොඩ්ඩක් බලන්න. අපිට මේකේ මොනේ දතරේ මං ගහගන්න පොඩි වගුවක් ගහගන්න වෙනවා මේ මුලින්ම හන්නේ මාතපන්තිය නේද මේ වියාති මාතපන්තිය. ඒක මාතපන්තිය කියන්නේ සංඛ්‍යාත වැඩිම තියෙන පන්ති පාන්දර. ඒතර සංඛ්‍යාත වැඩිම දින ගන්න 9 එක තියෙන්නේ 550 පන්ති පාන්දර. එතකොට අපි ඒකේ උත්තරේ ලියලෙමු 550 තව මාතපන්තිය. හරි ඊට පස්සේ අපි රෝමේ ලඟ දෙකට යනවා. ව්‍යාප්තිය මධ්‍යයාගේ උපකල්පිත මධ්‍යන ලෙසගෙන ව්‍යාප්තිය මධ්‍යයාගේ උපකල්පිත මධ්‍ය. එතන d කියලා තියෙනවා. මේක පාවිච්චි කළා නම් මධ්‍යන ලාභය ගන්න තියෙනවා. හරිද? හරි. එතකොට අපිට ඒ තීරුවනේ ප්‍රතිමානක තීරුවනේ තමනවානේ මධ්‍යයාගේ තව මධ්‍යයාගේ x කියලා ගන්නවා. ආය අපිට සංඛ්‍යාත ඕනේ f දින ගන්න. ආය අපගමනේ ඕනේ ආය fd තීරුව ඕනේ. හරිද? පන්ති මාත්‍රක තීරු වෙන්නේ කොහොමද? 350 ඉතින් 700 අරගෙන. මම ගියාගත්ත 350 400 450
आरसे
प्रमाण भावेंगे अलुतरिया सिद्ध कर गाते है अलुतरिया सिद्ध कर गाते है सिद्ध कर गाते है बाकी ना आप इधर दस ऐसे पानास तो ना सॉरी दह दस ऐसे पानास तो ना विषय है दह दह है ना मुझे आप इधर दह दह और बैडी मंदर आती हूँ बर्न में पर क्या मतलब एक इंद्र आप इधर दहादास ऐसे पनस्तुन विशाल किंगा अपन में अलुतेरिया में करगान कोलो यह ना कोलो मैं प्रश्न में एक यानी ए कोट सामने पता कर दिवर अपने सामने बी कोट से इतर है ना बी कोट सारा हम इलाम वीडियो में ये तो क्या सुविधा सा